ජයගමු ශ්‍රී ලංකා ජූනි 22 සහ 23 අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී අවුරුද්දේ නොවැම්බර් මාසේ මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වන ගරු සජිත් ප්‍රේමදාස මහත්මනේ, ඒ වගේම චන්ද්‍රානි බණ්ඩාර, රෝහණ බණ්ඩාර, කුමාරසිරි මහත්මයා ඇතුළු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා, ආසන සංවිධායකතුමාලා සියලු දෙනාගෙන්ම ගොවි නායකින්ගෙන් අවසරයි. අද අපි මේ රජ රටට ඇවිල්ලා තියෙන්නේ, මේ රජවරුන්ගේ දේශයට ඇවිල්ලා තියෙන්නේ, මේ ගොවි රජවරු රජ කරවන්න සමගි ගොවි ජන ප්‍රකාශනයත් අරගෙන කියන එක මම කියන්න කැමතියි. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සමගි ජන බලවේගය ඉතරයි මේ දක්වා ගොවියා වෙනුවෙන් ගොවි ජන ප්‍රකාශනයක් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලා තියෙන්නේ කියන එක මේ අවස්ථාවේ කියන්න කැමති. විශේෂයෙන්ම එතෙක් මෙතෙක් මේ රටේ බිහිවුණු දේශපාලඥයින් අතරින් මේ රටේ ගොවියාව රජ කරවන සැබෑ වැඩපිළිවෙල තියෙන්නේ වෙන කවුරුත් ගාව නෙමෙයි, සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගේ කියන එක මම එඩිතරව කියනවා. අපි ඔබතුමාලට මේ ප්‍රකාශනය තුළින් ඉදිරිපත් කරලා තියෙනවා මේ වැඩපිළිවෙල. හැබැයි වැඩපිළිවෙලක් නැති, ප්‍රතිපත්තියක් නැති, ගොවියගේ දුක දන්නේ නැති අනුර කුමාර අන්න ලන්ඩන් එකට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහගේ ඩීල් එක එළියට දාලා තියෙනවා. මේට සතියකට කලින් හරින් ප්‍රනාන්දු කිව්වා ඔක්තෝබර් 5 වෙනිදා තන්ද තියෙනවා කියලා. සමාවෙන්න නොවැම් ඔක්තෝබර් 5 වෙනිදා තියෙනවා කියලා ඡන්දේ ජනාධිපතිවරණේ. අනුර කුමාර එංගලන්තෙට ගිහිල්ලා කියනවා සැප්තැම්බර් 28 හරි ඔක්තෝබර් 5 වෙනිදා හරි ජනාධිපතිවරණේ තියෙනවා කියලා. මාර වැඩේනේ. ආණ්ඩුවේ ඉන්න හරින් කියනවා 5 වෙනිදා තියෙනවා කියලා. විපක්ෂයේ ඉන්න අනුර කුමාරත් කියනවා 5 වෙනිදා ඡන්ද තියෙනවා කියලා. ඒකෙන් මොනවාද පේන්නේ? ඒකෙන් පේන්නේ ආණ්ඩුවේ ඉන්න හරිනොයි විපක්ෂයේ ඉන්න අනුර කුමාරයි රනිල් වික්‍රමසිංහගේ ගෝලයෝ මුන් අද එකට ඉඳගෙන එකට කාගෙන මුන් ඩීල් දාගෙන තමයි අපිට කොකා පෙන්නන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න, අද මේ රටේ ගොවියා වෙනුවෙන් පෙනී සිටින එකම බලවේගය එකම වැඩපිළිවෙල වෙන කවුරුත් නෙමෙයි ඔබතුමාලව මේ අවුරුද්දේ රජ කරවන සමගි ජන බලවේගය කියන එක මම බය නැතුව කියනවා. ඒ නිසා සහෝදරුනි ඔබතුමාලා කිසි සැකයක් තියාගන්න එපා. ඔබතුමාලව වලපල්ලට අද දෙන්නේ ගෝඨාභය රාජවක්ස පෝරටින නැති කළා, තෙල් ටික නැති කළා. ඔබතුමාලව වලපල්ලට අද දැම්මා. ඔබතුමාලව බංගලොත් කරුවා. ඔබතුමාලගේ බංගලොත් භාවය අන්තිමට රටටම බලපෑවා. ඔබතුමාලා බංගලොත් වුණාට පස්සේ රට බංගලොත් වුණා. ඊට පස්සේ ගෝඨාභයගේ ගෝලෝ ටික ගෝඨාභය වෙනුවට රනිල්ව තෝරගත්තා. අද රනිල් ඇවිල්ලත් මේ රටේ ගොවියව රජ කරවන්නේ නෑ. අද ගෝඨාභයගේ ගෝලෝ ටිකත් එකතු වෙලා රනිල් කරන්නේ මේ ගොවියව වලපල්ලට ඇදලා දාපු එක විතරයි. ඒ නිසා 2024 මේ රටේ සමස්ත ගොවි ජනතාව රජ කරවන ඒ ජනාධිපතිවරයා අපි අනුරාධපුරේ ඉඳන් අද බිහි කරුවා. එතුමාව මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරන එක සහතික කරුවා, ස්ථිර කරුවා. ස්ථිර කරුවා කියමින් සමගි ජන බලවේගයට, සමගි ජන බලවේගයට, සමගි ජන බලවේගයට අපි තව ටිකක් හයියෙන් ගොයියගේ හයිය පෙන්නමු. මුන්ට රිදෙන්ඩ, කොළඹ ඉන්න රනිල්ට රිදෙන්ඩ, ලන්ඩනේ ඉන්න අනුර කුමාරට ඇහෙන්න කියමු. සජිත් ප්‍රේමදාසට, සජිත් ප්‍රේමදාසට, ලන්ඩනේ ඉන්න අනුර කුමාර වහගනින්, සජිත් ප්‍රේමදාසට. සජිත් තමයි, සජිත් තමයි, සජිත් තමයි ඊළඟ ජනාධිපති. කවුද
ඊළඟ ජනාධිපති කවුද? සජිත් ප්‍රේමදාසට. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආදරණීය කොවි ජනතාවට ජය වේවා කියලා ප්‍රකාශ කරමින් මම නවතිනවා. බොහෝ ස්තුතියි. You're watching the Life Traveler Channel.